මුස්ලිම් මාන්තවාදීන් නම දෙනෙක් වගේම ගර්භිණී කාන්තාවක් තමයි දරුවොත් එක්ක මේ සිල් දිනාම සිංහල බෞද්ධ නායකයෙක්ව රටේ ජනාධිපති කරන්න දිවනසා ගන්නවා කිව්වම ඒක විශ්වාස කරනවා කියලා කිව්වොත් ඉතින් ඇත්ත වශයෙන්ම මේක හරි පුදුමයි. ඉතින් මේ channel 4 වගේ අයවලට ඇත්ත වශයෙන්ම මුදල් දෙන්නේ NGO නඩ ඒ වගේම තමයි බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව. ඉතින් ඒ කට්ටිය මේ දිගින් දිගටම මේ වගේ වීඩියෝස් කරන්නේ වුන් දන්නවා අපේ රටේ ඉන්නවා යම් කිසි කෝක ජාතියක් මේ වගේ දෙයක් වුණා හැටිය මේ අපේ හමුදාවට බුද්ධ්‍යංශයට රටට අගෞරව කරන්න සැදී පැහැදී ඉන්න කට්ටියක් ඉන්න බව ඒගොල්ලෝ දන්න නිසා තමයි මේක දිගින් දිගටම මේ වගේ වීඩියෝ පට නිකුත් කරන්නේ නැත්නම් මුළු ජාතියම මුළු පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මේක ප්‍රතික්ෂේප කළා නම් කවදාකවත් මේ වගේ දේවල් හදන්නේ නැහැ. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ඒ වගේම තමයි FBI එක, ඇමරිකාවේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් මේ දෙකම ජාත්‍යන්තර වශයෙන් විමර්ශන කළා. ඒ වගේම තමයි ඇමරිකාවේ අධිකරණය මේ සම්බන්ධයෙන් තීන්දුවක් දීලා තියෙනවා. මේ තීන්දුවල කිසිම දෙයක තැනක මෙන්න මේ වගේ සඳහන් වෙලානේ මේ චෝදනාව අමූලික බොරුවක් හැටියට ඔප්පු වෙලා තියෙනවා. අර අසාද් මෞලානා කියන්නේ TMBP එකේ මාධ්‍ය ලේකම්, මොහු මම හිතන මිලියන 70ක් පමණ සොරකම් කළ රටෙන් පැනලා ගිහලා දැන් පිටර ජීවත් වෙන්නේ. එහෙනම් ඔහු ඇයි මෙච්චර වෙලා ගත්තේ, මෙච්චර කාලයක් ගත්තේ මේ ඔහුගෙන මේ සත්‍ය එලි කරන්න? ඉතින් මේ වගේ දේවල් වෙන්නේ අපි කවුරුද දන්නවා. මේ ජෙනීවා මානවකම් සැසිවාරයේ පටන් ගන්නකොට ඔන්න මෙන්න තීදි තමයි මේ වගේ දෙන්නේ. මේගොල්ලෝ මේක 2010, 2011, 12 ඉඳන්ම දිගින් දිගටම කරගෙන ගියා. ඒ වගේම තමයි සහරාන්ගේ අන්තිම වීඩියෝ පිටේ ඉතාලම පැහැදිලිව ඔකියා සිටිනවා. අපි මේ දිවිනසා ගන්න නැත්තම් අපි මේ මරාගෙන මැරෙන මෙහෙම කරන්නේ ක්‍රයිස්ට් චර්ච් නිව්සීලන්ත ක්‍රයිස්ට් චර්ච් වල ඉන්න මුස්ලිම් බැතිමතුන්ව මරා දෙම්බෙකේ පලිගැනීමක් වටින් කියලා. ඔ කවදාවත් කියන්නේ මේ ගෝඨාභයව බලයට ගේන්න කියලා මේ කරන්නේ. ඉතින් එතින්ම කියලා අපි කියන්න ඕනේ මේ අවස්ථාවේදී මේ මේ ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම බාර ගන්න ඕනේ යාපාන රජය, දැන් එන විපක්ෂය. මොකද මේ සාරාන්ගේ මේ සිදුවීම වෙන්න ඉස්සෙල්ලා සිද්ධීන් 10ක් වුණා. ඒ වගේම තමයි සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා ලිඛිතව දැන්නා. නමුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. වනාතිවිල්ලුව එතකොට මේ පුපුරණ දවයේ ගබඩාව හොයාගත්තා. පුද්ගලව 7 දිනක් අත්අඩංගුවට අරගෙන නිදහස් කළා. ඊට පස්සේ මාවනැල්ල බුදුපිලිම කඩනකොට ඒ අය අත්අඩංගුවට ගන්න එපයි කියලා සමහර දේශපාලඥයෝ කිව්වා. ඒ වගේම තමයි ඉන්දියානු බුද්ධිංශ ඉතා පැහැදිලිව කිව්වා මේ වගේ ප්‍රහාරයක් ඒ කියලා. නමුත් කවදාකත් කළේ නැහැ. ඒ වගේම තමයි තස්සුන්ට විදි තිබ්බා. ඉතින් මේ වගේ සිද්ධීන් ඇත්තවල හොඳට ඉන්වෙස්ටිගේට් කරලා ඒගොල්ලන් අත්අඩංගුවට අරන් තිබ්බනම් කවදාකවත් මේක වෙන්නේ නැහැ. උන් ජාතික ආරක්ෂාව තමගේ දේශපාලන වාසිවලට පවා දුන්නා. ඒකින්ද මේ යහපාලන රජය මේ දැන් ඉන්න විපක්ෂය මේ සම්පූර්ණ මේ ප්‍රහාරයට සම්පූර්ණ වගකීම යුතුයි කියලා මේ අවස්ථාවේදී මා ඉතාම වගකීම යුතුව කියා සිටිනවා. දැන් විපක්ෂ නායක තුමා පාර්ලිමේන්තුවේ ඉල්ලුවා අපි දැක්ක මේ ජාත්‍යන්තර මේ विपक्ष नायक थीटियन यहाँ रज इतम प्रबल अमातिकने वेला ओम मुनाद कली विपक्ष नायक जनगण मे ओन तरंग जात्यंतर इन्वेस्टिगेशन ऑस्ट्रेलियन फेडरल पोलिस फेडरल ब्यूरो ऑफ इन्वेस्टिगेशन यूएसए मे जात्यंतर परीक्षण कल हमारे विपक्ष नायक तुम अत्यवश्यम वगकियां मे प्रहारे मुखद ओन किसीम तनक मे मुस्लिम वरुणे छंद बलागेन ජාතික ආරක්ෂාව පාවා දුන්නා. ඒක නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. දැන් ආරක්ෂක මාත්‍යන්තස් කියන මේක channel 4 වීඩියෝ ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒතකොට මේක බොරුවක් නම් රජයක් හැටියට මොකද්ද ගන්න පියවර? මේක තමයි තියෙන්නේ. උන්ට විරුද්ධව ඇත්ත වශයෙන්ම නීතිමය ක්‍රියාත්මක ගන්නව. නමුත් මම හිතන්නේ මේ බොරුවක් කියලා විපක්ෂයක් දන්නවා. අපිත් දන්නවා, හැමෝම දන්නවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම මේ දේශපාලන වාසිතකා කරන දෙයක්. මේ ජිනීවා සෙෂන් එක සතිවාරයේ පටන් ගන්න නිසා තමයි මේ දෙක කරන්නේ. අපි කවුරුත් දන්නවා. ඉතින් මම හිතන්නේ ජාතියක් වශයෙන් අපි සිල් දනාම එකතු වෙලා මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඊතර තමයි ජාතික සමගිය තියෙන්නේ. ඊතර තමයි රටක් හැටියට අපිට දිනු වෙන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ ජනතාවක් ඉදිරියටත් ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ජනාධිපතිවරණයක් කොහොම මහමැතිවරණයක් දැන් ඉදිරියට තවුරුද්දකට තේනෝනේ. ඒක ලොකු බලපෑමක් ඇයිද මේ? එතකොට කිසිම බලපෑමක් නැහැ. මොකද ඔය වගේ අමූලික මේ කතා වোন තරම් ගොතනවා. ඒක නිසා මේකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මේක බොරුවක් කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හැමෝම දන්නවා මේක බොරුවක් කියලා. channel 4 එකක් දන්නවා මේක බොරුවක් කියලා.